හොඳයි. අපි කතා කර කර හිටියේ හරි මෙන්න මෙතන නේද? ද්‍රවිඩ ජන ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ආවේනික දේවල් සොයමු කියන එක තමයි ඊළඟට අපි ලියුවේ. ඒ ඔයාලා සොයා ගන්න ඕන මෙන්න මේ විදිහට ආවේනික ඇඳුම ආවේනික ආහාර වර්ග ආවේනික සිරි ලියනවට වඩා හොඳයි ඔවයි පින්තූරත් එක්කම සොයා ගත්තොත්. හොනේ ඊළඟ ජාතික අභිමානය ගැන කියවෙන ගීත ගයමු. ඒ ගීත තුන හතරක් තියෙනවා පුතේ. ඒ ගීත තුන හතරමම ඔයාලට මේ රූපකර දාන්න. ඒ ටික දාන්න පුළුවන් මංගා ඔක්කොම තියෙනවා. මේ තමයි ආලේ වහන්න. හොඳේ. හේල ජාතික අභිමානේ කියන ගීතේ බලන්න කොයි ගීතේ ගැන මේ අපේ රටේ මේ විරුව ගැන කියවෙන. එතකොට මේ ගීතේ අහනකොට අපිට අපේ රට ගැන අපිට ලොකු ආඩම්බරයක් ඇති වෙනවා නේද? වීර විකුම් පෑ පෙරදරුවෝ දස දෙසරැස මුර කෙරුවෝ ඒලේ ඇති ඔබ සුරවිරුවෝ නොමවව් නායකරුවෝ දැයදුනට පැද යන නැවියා නොමවව් ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතවෙයි අටලෝ දහම මුරු හෙලයා. ඉතින් ඔය විදිහට තමයි මේ ගීතේ තියෙන්නේ නේද? මේ අපේ රටේ සිටින මිනිසුන් ගැන ඒක ඒ ඔයාලා අහලා බලන්න. රයිට්. ඊළඟට බලන්න මොකක් තියෙන්නේ කියලා. අප රටට ආවේනික අපේ ජාතික උරුමයන් ලෙස ගත හැකි දේවල් මොනවාද? රටට ආවේනික අපේ ජාතික උරුමයන්. ඔන්න දැන් අපේ රට ගැන අපි කතා කරමු. අපේ රටේ ජාතික උරුමයන්. තේරුණාද? මේ තියෙන පුතේ ඉපරණිතම ස්ථාන ගොඩාක්ම පැරණි ස්ථාන වල පොළොන්නරුව. ඉතින් මේ පළවෙනි රූපයෙන් පෙන්වන්නේ පොළොන්නරුව. පොළොන්නරුවේ ගල් විහාරය. ගොඩාක් පැරණි පින්තූරයක්. අද නම් ඊට වඩා හොඳට තියෙනවා. හැබැයි මේ ඒ පින් කැටයම් නැත්නම් අපි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ රූපය ගලින් නෙලපු කැටයම් තියෙන්නේ. මේ කිටි පිළිමයක් තියෙනවා. සැතපෙන පිළිමයක් තියෙනවා. ඒ ඔයාලා සමහර නරඹන්න යන්නේ නැති. මේ මොකද්ද මේ මේ අනිත් පැත්තේ තියෙන අනුරාධපුරේ නේද? රුවන්වැලි සෑය තමයි මේ තියෙන්නේ. ඔන්න රුවන්වැලි සෑය මුල් කාලේ මෙහෙමයි. පස්සේ තමයි දැන් අද වගේ අද වෙනකොට ඒක ලස්සනට නේද නිර්මාණය කළා තියෙනවා අපිට වඳින්න පුළුවන් පුළුවන් විදියට. ඒ අනුරාධපුර පොළොන්නරුව ඒ ප්‍රදේශවල ගියොත් ඔයාලට අපේ ජාතික උරුමය ගැන ගොඩාක් තොරතුරු සොයා ගන්න පුළුවන් නේද? ඒක මේ ඒවට අපිට යන්න පුළුවන් නේද පුතේ? මේ අපි පාසලෙන් යනවටත් වඩා හොඳයි ඔයාලා මේ තම තමන් නේද ගෙදර ගෙවල් වලින් ඔයාලට ඒවයි සංචාරය කරන්න පුළුවන්. එතකොට प्रदेश මේ පුළුවන් වෙන්න ඕන. එහෙමත් තමන් ප්‍රදේශය වගේ පැරණි ස්ථාන තියෙනවා. සමහර විට පැරණි පාසලක් ගැන වෙන්න පුළුවන්. සමහර විට පැරණි නටබුන් සහිත ස්ථානයක් වෙන්න පුළුවන්. නටබුන් ගැන අර අනුරාධපුර පොළොන්නරුව දැන් මම පෙන්නුවේ. ඒ වගේ අර නේද කැඩී බිඳී ගිහිල්ලා ඉතුරු වුණු කොටස්නේ අපි නටබුන් කියන්නේ. ඒ වගේ නටබුන් සහිත ස්ථානයක් වෙන්න පුළුවන්. ඒක ඔයාලට පුළුවන් ඒ ගැන තොරතුරු
සොයන්න. හොඳයි අපි ඒකටත් වැඩක් කරලා නියම ක්‍රියාකාරකම්. එහෙනම් ඒකට මෙහෙම ලියන්න. තම ප්‍රදේශයේ ඊළඟ පිටුවේ තම ප්‍රදේශයේ පවතින තම ප්‍රදේශයේ ඇති තම ප්‍රදේශයේ ඇති ලියා ගන්න ඕන තම ප්‍රදේශයේ ඇති තම ප්‍රදේශයේ ඇති ජාතික උරුමයක් සහිත ස්ථානයක් ජාතික උරුමයක් සහිත ස්ථානයක් තම ප්‍රදේශයේ ඇති ජාතික උරුමයක් සහිත ස්ථානයක් ගැන ස්ථානයක් ගැන තොරතුරු සොයමු තොරතුරු සොයමු ජාතික උරුමයක් සහිත ස්ථානයක් ගැන තොරතුරු සොයමු මෙන්න මම කියන්නම් කොහොමද තොරතුරු හොයන්නේ කියලා. නේ? ඒකට පුළුවන් ඒ ගැන හොඳට දන්න පුද්ගලයෙකුගෙන් විස්තර අහගන්න පුළුවන් වාර. මුලින්ම ස්ථානයක් තෝරගන්න අපි දුම් පැරණි පන්සලක්. තේරුණාද? ඒ වගේ පැරණි පන්සල. ඊට පස්සේ පන්සලට ඔයාලා යනවනේ කොහොමවත් වඳින්නේ නේ නේද ඊට පස්සේ පන්සල ගැන දාන්න කෙනෙක්ගේ මේ තොරතුරු ටික අපි අහගන්නවා ඓතිහාසික වටිනාකම ඒ කියන්නේ මොන කාලේ ඉඳලාද මොන රජතුමාගේ කාලේද මේ පන්සල හදලා තියෙන්නේ නැත්නම් මොන කවුද මේක හදලා තියෙන්නේ ඓතිහාසික තොරතුරු කියන්නේ ඒක පොතේ ඊට පස්සේ කාල සීමාව පටන් ගන්න කාල සීමාව කොච්චර කාලයකට ඉහත තිබ්ද මේක පටන් ගන්න ඒ වගේම බලන්න සුවිශේෂී ලක්ෂණ සමහර ලාවට ඉතාම පැරණි බෝගසක් තියෙන පුළුවන් මේ පන්සල. ඉතාම පැරණි චෛත්‍යයක් තියෙන පුළුවන්. සමහර විට ඉතාම පැරණි චිත්‍ර තියෙන පුළුවන් බුදු දේ ඇතුලේ. නේද? සමහර විට ඉතාම පැරණි ගාන්ටාර කුණක් තියෙන පුළුවන්. සමහර විට ඉතාම පැරණි වෙනත් කොට නැගිල්ල තියෙන පුළුවන් පන්සලේ. අන්න ඒක ජනතරතුරු ප්‍රයන. ඒ කියන්නේ ඒක මොකක්ද කියන්නේ? ඊපස්සේ ඒවා සංරක්ෂණය කරන්න. උදේ අපි පැරණි දේවල් කඩා බිඳ දමන නරකයි. ඒ වගේ ගොඩාක් පැරණි තැන්. නේද? ඉතින් ඒක ඒවා සංරක්ෂණය කරන්න සංරක්ෂණය කරන එක කියන්නේ මොකද්ද? අර පැරණි දේ රැක ගන්න නේද? පැරණි දේ අපි රැක ගන්න ඕනේ. ඒක නේද ආරක්ෂා කරනවා. ඒකට තමයි සංරක්ෂණය කරනවා කියන්නේ. සංරක්ෂණය කිරීමට අරගෙන තියෙන පියවර මොනවද? සමහර වෙලේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි එහෙම නැත්නම් ඒ දායක සභාව හරි මේ පැරණි දේවල් නේද ආරක්ෂා කරගන්න මොකක් හරි පියවරක් ගන්නේ. තමයි අල්ලන්න එපා. චිත්‍ර නම් අල්ලන්න දෙන්නේ නේද? නරඹන්න විතරයි දෙන්නේ. ඒ වගේ තියෙනවා. නේද? එහෙම නැත්නම් වැටක් ගහලා ඇති වටේට. කාන්තර කුරුණක් නම් වටේට වැටක් ගහලා. සෙල් ලිපියක් තියෙනවා නම් නේද? ඒක වැස්සෙන් ආරක්ෂා වෙන විදිහට හදලා. පැරණි බුදු පිළිමයක් තියෙනවා අර සංරක්ෂණයේ ආවරණයක් හදලා තියෙනවා අන්න ඒව සොයන්න ඒ කොහොමද සංරක්ෂණය කරන්නේ කියලා ඒ වගේම ඔයාලා කොහොමද මේ ඒක සංරක්ෂණය ඒ කියන්නේ ඒක ඉස්සරහට අනාගතයට නේද මතු පරතුරට මේ පවත්වා ගැනීමට ඔබට කරන්න පුළුවන් දේ ලියන්න ඕන ඔබට මොකද කරන්න පුළුවන් කියලා තේරුණාද ඉතින් තාම වැදගත් දෙයක් හොඳද? ඉතින් ඒවා ඒ කියන තොරතුරු වල ලියන්න. හොඳයි. කියුට් එකේ තියෙනවා. ඔයාලා තෝරගන්න එක. ඔතනත් ඔයාලා එකක් තෝරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. පිටුවක් කිව්වහම ඇතිද? ඔව් පිටුවක් කිව්වහම ඇති.
අර මේ ලංකාවේ මොකද පුතේ ඔ මේ අපිට මේ තියෙන තවත් වැදගත්ම ඓතිහාසික ග්‍රන්ථයක් තමයි ත්‍රිපිටකය හොඳද ත්‍රිපිටකය ඒ කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ලියලා තියෙන එකක් තමයි ත්‍රිපිටකය ඒකත් අපි ආරක්ෂා කරන්නේ පොත් වහන්සේ නම පොතක් තියෙන පොත් ගොඩාක් තියෙන එකක් නෙවෙයි ඒ වගේ මේ තියෙන කැටයම් දේශීය කැටයම් මේ මේවා ඔයාලට දකින්න පුළුවන් ඔයාලයි මේ ප්‍රදේශයේ පිරිත් කේදරක ගාන කේදරක නේද එහෙම නැත්නම් පන්සලේ තියෙන පිරිත් කේදර මේ මණ්ඩපේ ඊට පස්සේ පන්සලේ තිබෙන වෙනත් කැටයම් සහිත ස්ථානයක නේ සමහර නිවාසවලක් තියෙන ඇතුලේ ඒ වගේ තැන්වල මේ තියෙන මේ දේශීය කැටයම් දැක්කද දේශීය කැටයම් මේව ලී වලින් නෙලනවා නේ දැන් නම් රිජි ෆෝම් වලින් ඊට පස්සේ පිරිත් මණ්ඩපයක නම් මේ කඩදාසි වලින් නේද මේවා නිර්මාණය කළ තියෙනවා ඉස්සර පැරණි කාලේ ලී වලින් නිර්මාණය කළ තියෙනවා හරි ගල් කැටයම් මේවා මේ ලංකාවේ තියෙන ගල් කැටයම් නේ මේ තියෙන මුරගල බලන්න කොච්චර ලස්සනයිද කොයිතරම් සූක්ෂම විදියට නිර්මාණය කළද ගලකින් තමයි මේ කැටයම් නිර්මාණය කරන්නේ සඳකඩ පහන් නේ දැක්ක ඒවා අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල ගියොත් සංචාරය කරොත් වාට ගොඩාක් නරඹන්න පුළුවන් මේ වගේ දේවල් ඒවා අපිට තාම වැදගත් සීගිරියේ ගියොත් එහෙම නේද චිත්‍ර තියෙනවා සීගිරි චිත්‍ර නේද කැලණි විහාරයේ කොළඹ තියෙන්නේ කැලණියේ කැලණි විහාරයේ තියෙන පුතේ චිත්‍ර ගොඩක් පැරණි සමහරට ඔයාලා පන්සලේ තියෙනත් පුළුවන් නේද පැරණි පෙරහැර එකත් අපේ සංස්කෘතික අංගයක් පෙරහැර නේද දැන් උඩුගම් ප්‍රදේශේ නම් ඒ වැනි සංස්කෘතික පෙරහැරක් තියෙනවා ඒවා ආරක්ෂා කරගන්න අනේ වැඩක් නැහැ කියලා ඒව නිකන් ඉන්න නෙවෙයි නේද ඒවා ඉස්සරහට දිගටම ගෙනියන්න ඕනේ ඒක තමයි ඔයාලගේ යුතුකම තේපාද ඉතින් මේ පෙරහැර සංස්කෘතික අංගයක් අනිත් ප්‍රදේශවලත් එහෙම පෙරහැරක් තියෙනවා නම් ඒවා අපි ඔය දිගටම කරගෙන යන්න ඕනේ ඒක ඔයාලා අනාගතේ ඔයාලට මේව කරන්න වෙන්නේ සිංහල ජන කවි ඒවත් අපිට ආවේනික දේවල් පාරු කවි තියෙන ගෝයම් කවි රබන් පද පතල් කවි පැල් කවි කරත්ත කවි දැන් මේවා පාරු කවි පාරු පදිනකොට ගායනා කරපුවා ගෝයම් කවි මේ ගෝයම් කපන කොට තියෙන කවි රබන් පද අවුරුද්දට අපි ගායනා කරපු රබන් පදනේ පතල් කවි මේ දසුද කරන්නේ පතල් කාවි පැල් කාවි නේද පුතේ පැල් රකින්නකොට ඉස්සර කාලේ කියපු කරත්ත කාවි දැන් නම් ඒවා පාවිච්චි කරන්නේ නැහැ නමුත් ඒවා දැනගෙන ඉන්න ඕනේ ඒවයින් දැන් ගීත නිර්මාණය කරනවා නේද අලුතෙන් ගීත නිර්මාණය කරනකොට ඔය කවි වර්ග මේ යොදා ගන්න නේද එතකොට ඒවයි අලුත් විදියට අපිට අහන්න පුළුවන් ක්‍රීඩා අපිට ආවේනික ක්‍රීඩා තියෙනවනේ මේ තියෙන පංචාද බීමේ ක්‍රීඩාව එකට ඕන අර නේද අනිත් පැත්ත හරවන්නලාද පොල් කටුවක් නේද පංච පුරුවක් ඕන මේ වගේ අඳිනලාද ඊට පස්සේ සිප්පි කටු ඕන සිප්පි කටු නෙමෙයි ඒ බෙලි කටු නේද ඒ අර අපි කියන්නේ පංච දාන්න වෙනම කටුවක් තියෙනනේ ඒවා මුහුදු ගියා මුහුදු වෙරළට ගියා මහින්ද ගන්න පුළුවන් රබන් ගැසීම නේද දැන් ඉස්සරහට අවුරුද්දට අපිට රබන් ගැසීම අහන්න පුළුවන් නේ වටක් පුළුවන් වල සහභාගී වෙන අවුරුදු උත්සවවල රබන් ගැසීම මේ තියෙන අවුරුදු උත්සවයේ තියෙන ක්‍රීඩා ඒවත් අපිට ආවේනික දේවල් වෙන රටවල නෑ ඒකයි මේ කියන්නේ තේරුණාද වෙන රටවල ඕනේ අපේ ලංකාවටම ආවේනික වෙච්ච දේවල් තියෙනවා ඒක නිසා තමයි අපි ඒවා අනාගතේ තත් ඒවා අපි ආරක්ෂා කරගන්න අපි ඒක දිගටම කරගෙන යන්න තේරුණාද රූකඩ කර්මාන් මේ රූකඩ මේවා රූකඩ නටවන පින්තූරය මේ රූකඩ එක අම්බලංගොඩ ප්‍රදේශයේ මේ තමයි වැඩිපුර තියෙන එකත් අපිට ආවේනික රූකඩ වල ප්‍රසිද්ධ කොහෙද කියලා ප්‍රශ්නයක් උත්හාලා තියෙනවා අංගම්පොර අංගම්පොර කියන්නේ ඉස්සර පැරණිම ක්‍රීඩාවක් ඒක ක්‍රීඩාවක් වගේම
යුද සටන් ක්‍රමයක් අංගම් පොර ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි ඔයාලට අංගම් පොර නේද කරාටේ ජූඩෝ ඒව ඉගෙන ගන්නවට වඩා නේද අංගම් පොර ඉගෙන ගන්නවා නම් හොඳයි මොකද අපේ ලංකාවේ සටන් ක්‍රමයක් තියෙනවා තේරුණාද කරාටේ ජූඩෝ ඒක පිට රටේ වනේ ජපානයේ චීනයේ නේද ඒවයි ඒ හර පුද පූජා තියෙනවා නේද ඔය ග්‍රහ අපල දුරු වෙන පූජා කරනවා නේද ඊට පස්සේ බෝධි පූජා තියෙනවා නේ ඒවත් අපිට ආවේනික දේවල් ඒවත් අපි අනේ වැඩක් නැහැ කියන නේද නිකන් ඉන්න නරක තේරුණාද ඒ වෙනුත් අපිට යම් දෙයක් ලැබෙනවා ඒක අපේ රටේ පහනක් තිබෙන දේවල් ඒ නිසා ඒවා අපිට තාම වැදගත් තේරුණාද ඔබ විසින් කරනද පූජා පහක් නම් කරන්න පුද පූජා පහක් නම් කරන්න කියලා තියෙනවා වල පන්සල් දින කරන දේ හරි එතකොට අපි ඒකටත් එනවා ඊළඟ පිටු ලියාගන්න පොඩි ප්‍රශ්නයක් නේ යන්න අපට ආවේනික වූ අපේ උරුමයන් යන්නේ අපට ආවේනික වූ අපේ උරුමයන් අපට ආවේනික වූ අපේ උරුමයන් අපට ආවේනික වූ අපේ උරුමයන් ලෙස ගත හැකි දේ දසුල ස්ක්‍රීන් එකට අත දියානේ මොකද මේක ඉක්මන් ලියා ගන්න පින්තූර හොයා ගන්න පස්සේ හොඳේ පින්තූර හොයලා අලවන්න
You are there? අනිත් එක තමයි නුවර තියෙන දළදා මාලිගාව.
දළදා මාලිගාව තවත් යා ලෝක උරුමය. තව එකක් තමයි සීගිරිය සිංහරාජ වනාන්තරය. ඒවා ලෝක උරුම. තේරුණාද? ඒක නිසා ඒවා ආරක්ෂා කර ගැනීම අපේ ලොකු යුතුකමක් වෙන පරම යුතුකමක් කියලා කියන්නේ නේද? ජයශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, සීගිරිය, සිංහරාජ වනාන්තරය. ඒවා ආරක්ෂා කර ගැනීම අපේ ජාතික වගකීම. ඒ ලෝකුරුම තවත් ලෝකුරුම තියෙනවා. ලෝකුරුම වෙන්න ළඟේව තියෙනවා. හරි. ඉවත් අපි බලමු මේ හොඳයි අපි එකේ පිටු ටිකක් තෝනම් බලමු නේද? ඔව් ලංකාවේ පිහිටා ඇති ලෝකුරුමයන්. මේ බල. ඔව් මේ තියෙන සිංහරාජ වනාන්තරයේ මැප් එකක් තියෙන්නේ. මේ තියෙන ලංකාවේ ජාතික ලෝකුරුමයන් තියෙන හරි. සංස්කෘතික උරුමයන් විනාශ වීමට හේතු මෙම උරුමයන් විනාශ වෙන හේතු මොනවද? එකක් තමයි පුතේ නොසලකා හැරීම. ඒව ගැන ඇත්තට තැකීමක් කරන්නේ නැහැ. ඒව නොසලකා හැරීම. හානි කර දේ කරන අය නිදන් හාරනවනේ නිදන් හොරු. ඒවා මේ බොර දාලා විනාශ කරනවා නේද? අගය කරන්නේ නැහැ. ඒවයි අගයක් නැහැ සමහරුන්. එතකොටත් ඒව විනාශ වෙයි. වටිනාකම හඳුනා ගන්න දැම පැරණි බුදු පිළිම පැරණි නටබුන් රහිත ස්ථානවල වටිනාකම හඳුනා ගන්න ඒවට ඒකට කියන මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව ඒ අය විසින් ඒව හඳුනාගෙන ඒතර නම් කරන මේක මේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියලා නේද එහෙම සමහර තැන් තියෙන එහෙමවත් හඳුනාගෙන නැත්තේ ඉතින් ඒවා එතකොට ගම්වල තියෙන්නේ ඒවල දන්නේ නැතු විනාශ වෙලා යන ඉදිරි පරම්පරාවට ඉගෙන ගැනීමට යොමු නොකිරීම. ඒ කියන්නේ මේ ඔයාලේ පෙළ පොත්වලට ඒව දාන්නේ නැහැ. මේ දේ උරුමයන් ගැන. එතකොට ඒව ළමයි දන්නේ නැහැ. දැන් ඔයාලෙන් දැන් මේ පොළ මේ පිළිගස්සල දාලා තියෙනවා. එතකොට ඔයාලේ ඒව ගැන තොරතුරු දාන්න හොඳටම. එතකොට තමයි ඔයාලේ ඒව ආරක්ෂා කරන්න වෙනදී. නේද? ඉතින් ඒ වගේ ඒව නිසා තමයි මේ ඒව විනාශ වෙලා යන්නේ. දැන් ඔය සමහර භූමියන් තියෙන අපේ හස්ත කර්මාන්ත ඔය වේවැල් කර්මාන්තේ වට කර්මාන්තේ පාන් කර්මාන්තේ ඊට පස්සේ වළන් කර්මාන්තය කැටයම් කර්මාන්තේ ඊට පස්සේ රූකඩ නේද වෙස්මුහු කර්මාන්තය ඒ ඔපතේ අපේ රටේ තියෙන මේ ජාතික භූමියන් විදිහට හඳුනන පුළුවන් මේ කර්මාන් ඒවා විනාශ වෙන එක හේතුවක් තමයි ඒවා ගැන දැනුමක් ඇත්තිත් නැහැ. දැන් ඉන්න මිනිස්සුන්ට ඒ වගේම ඒවට යොදා ගන්නා දේවල් හිඟයි. දැන් වේවැල් කර්මාන්තේ වේවැල් හොයාගන්න හරි අමාරු. මේ වට කර්මාන්තේවත් එහෙමයි. වෙස්මුහු කර්මාන්තේ වලතර ලී හොයාගන්න අමාරු. යන්න ඒවා ඒක නිසාත් ඒවා විනාශ වෙලා. ඒකත් දැන් ඊළඟ බල අතීතයේ අපේ රටට විශාල කීර්තියක් අත්කර දීමට සමත් වූ දේවල් ඉස්සර කාලේ අපේ රටේ විශාල කීර්තියක් අත්කර දීමට සමත් වූ දේ ඔන්න තියෙනවා පිටු කේම් ක්‍රමහා හේල වේදක කේම් ක්‍රම තිබුණනේ පුතේ අපේ ඉස්සර ওই බොහිතැන් වලට නේද කේම් ක්‍රම සමහර කේම් ක්‍රම කතා නොකර කරන්නේ නේ කුමීන්ගෙන් එහෙම බොහිතැන් එළවලු එහෙම ආරක්ෂා කරගන්න කතා නොකර කේමක් කරනවා වලේ අම්ලතාවක තාමත්ව දන්නවා කියලා කියන්නේ. මේ ඒවා ඒ කේම් ක්‍රම වලින් අපේ මේ වගාවන් ගොවිතැන ආරක්ෂා කරගෙන තියෙන ඒවා සමහර වෙලාවට තාම අපිට හිතා ගන්න බැරි ක්‍රමයක්. මේ ඒවා අපි ආරක්ෂා අපිව දන්නේ නැහැ. හැබැයි ඒවා අපි දැනගෙන සිටිය යුතු ඒවා අභාවයට යනව නැත්නම් නේද? ඒවයි තියෙන විශාල ප්‍රයෝජන. සමහර රෝගී රෝහලවල ඉන්නවා ඒක සුවකරන්න බෑ කියලා පිළිකා රෝගියා ගෙදර ගෙනියන්න කියලා තියෙනවා. එතකොට ඒවා ඒ රෝගේ සුවකරන වෙද මහත්වරු ඉන්නවා නේද?
विशाल गोकोल निर्माण विशाल अपे जातिक उहुमयान हा सांस्कृतिक आंग आरक्षा किरीवीं अपे रटट आपकोन वासी मोनवाद ओन्न जातिक उहुमयान आरक्षा कर गैनीवीं अपेट आपकोन वासी मोनवाद कीला एकक तमाई तमराटे अनन्यतावे आरक्षा वीम लंकावे दया कीला दैन ओय तीनोने मेड इन श्रीलंका कीला नम गहन मे हदन बांड गोडाक अडुई नेद गोंगाली गोड़ बांटा
ලංකාවට නිදහස ලබා ගැනීමට සටන් කරපු දැන් මේ වන්නප්පු බංගාලයේ කොට බණ්ඩා කැප්පිටිපොළ දිසාවෙන් තමන්ගේ ජීවිතයක් දන් දුන්නා නේද ජීවිතේ පූජා කරේ මුළු ජීවිතේම ජීවිත කාලෙම එයා යුද්ධ කරපු කට්ටිය මුලින්ම යුද වැදුනනේ යුද වැදුනට හරි ගියේ නැහැ ඊට පස්සෙ තමයි මේ වෙනම නේද මේ මේ මෙතන උඩ ඉන්න කට්ටිය එයාගේ වෙන වෙන ක්‍රියාමාර්ගවල නේ උද්ඝෝෂණ කරා ඊට පස්සේ සුද්ධාන්ත නේද ඒ අයට ගාවට ගිහින් ඉල්ලීම් කරා ඒ වෙනුවෙන් වැඩ කරා දැන් මහින්ද හිමියන් එහෙම කවි ලිව්වා මිනිස්සුන්ගේ නේද ජාතික හැඟීම උහුදුවන් තේරුණාද ඉතින් ඒ වෙනුවෙන් වැඩ කර පුද්ගලයා තමයි මෙතන මේ තව ඉන්නවා निर्वाण